ശുഭദിവസത്തിൽ പ്രാർത്ഥനാകണോ സൈബിസ്റ്റിൽ യൂട്യൂബ് ചാനലിലേക്ക് എന്നെ വിളിച്ചിരുത്തിനാടുന്ന ഇതി അത തലു വീഡിയോ കിങ്ങോക്കുള്ള ഹമ്പിന്നെ വിലത്തിനോ ഇതി അത കഥാകരണ എന്നെ പൊട കട്ടിയ കെമത്തി ഇന്ത്യക്കിൽ മങ്ങിതിനോ മേക്ക് മേ എവിടെ ദണ്ണോ അപ്പം കമ്പ്യൂട്ടേഴ്സ് അപ്പം ലിനക്സ് ദാണോ അപ്പം വെർച്വൽ മെഷീൻ വേൾഡ് ലിനക്സ് ദാണോ ഈ വകയും കാളി നക്സൽ തവത്തിനോ നെറ്റ് ഹണ്ട് ഏക പുളുവ ആൻഡ്രോയിഡ് ഫോൺ വേൾഡ് സാമാന്യ നെക്സസ് വകേ ഫോൺ വേൾഡ് ഏക ദാണ് പുളുവ ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. දැන් අපි ළඟ Nexus phone එකක් නැති වෙන්න පුළුවන්. අපි ළඟ වෙන වෙන phone එකක් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම තිබ්බත් අපි ළඟේ phone එක root කරලා නොතියෙන්න පුළුවන්. ඉතින් අද කියලා දෙන්නේ කොහොමද මේ root නොකරපු phone එකකට කාලි Linux දාගන්න කියන එක. ඒතකොට මේක තමයි අද අපි කියලා දෙන්න හදන්නේ. ඉතින් මතක් කරනවා Cyberstyle YouTube channel එකට subscribe කරන්න කියලා. ඒ වගේම bell icon එකත් ඔබන්න. ඒතකොට ඔයගොල්ලන්ට අලුත් videos ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන් දාපු ගමන්ම. ඒ වගේම comment කරන්න, like කරන්න, share කරන්න යාළුවන් ගැතරේ. ඉතින් මෙතන වැදගත් දෙයක් කියලා දෙනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් comment කරන්න. මොකද ඒක හරි වටිනවා. මෙතනින් යහට මේ videos කරගෙන යන්න. හරි. එහෙනම් අද කියලා දෙන්න යන දේ ගැන අපි පොඩ්ඩක් බලමු. හරි. ඉස්සෙල්ලාම අපිට ඕන කරනවා මේම app තුනක්. මේ තියෙන VNC server එකයි and Linux එකයි Termux කියන terminal එකයි. ඉතින් ඔයගොල්ලෝ මේක දන්නා ඔයගොල්ලෝ Play Store එකට ගිහිල්ලා අමතුම් කියන දෙයක් නැහැ. ඔයගොල්ලෝ මෙතන search කරලා ඉවරලා මේ තියෙන terminal එක download කරගන්න ඒ queue ටික මම යටි දාලා තියන්න නම් ටික ඔයගොල්ලෝ බලලා download කරගන්න මේ තියෙන app ටික. හරි. මේ ටික download කරගෙන ඔයගොල්ලෝ වැඩේ කරගත්තට පස්සේ හරි ඉස්සලාම කරන්න ඕනේ ඔයගොල්ලෝ යන්න ඕනේ and Linux කියන app එක open කරගන්න ඕනේ. ඒකෙන් දැන් අපි අද කිව්වා අපි කරන්න යන්නේ අපි කරන්න යන්නේ කාල් ලිනක්ස් තමයි ඉන්ස්ටෝල් කරන්න යන්නේ. ඉතින් මෙතනින් අපි ඉස්සලාම තෝරන්න ඕනේ චූස් කියන එකෙන් කාල් ලිනක්ස්. කාල් ලිනක්ස් net hunter එකට තෝරන්න එපා. net hunter එක මම ඒක හරියටම චෙක් කරලා බැලුවේ නෑ. මම කාල් ලිනක්ස් චෙක් කරලා බැලුවා. අනිත් ඒවත් ඒ වගේම වැඩ උබුඩු එහෙම වැඩ කාල් ලිනක්ස් තමයි දැන් අපි ඉන්ස්ටෝල් කරන්න යන්නේ. දැන් අපි ඒක චෙක් කරනවා. චෙක් කරලා ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ මෙතන කොපි කියන කමාන්ඩ් එක ක්ලික් කරලා මෙතන එනවා වීඩියෝ එක මේ එක ඇඩ් එක ඒක ක්ලෝස් කරන්න. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට ටර්මිනල් එකට කොපි වෙලා ඔයාලගේ ක්ලිප් බෝඩ් එකට කොපි වෙලා ඉවරයි කමාන්ඩ් ටික. පස්සේ මේ ලොන්ච් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඕපන් වෙනවා ඔයගොල්ලන්ගේ ටර්මිනල් එක. ඊට පස්සේ ඔයගොල්ලා පේස් කරන්න මේ විදිහට පේස් කළා එන්ටර් කරන්න. මම මේකට කීබෝඩ් එකක් හයි කරලා තියෙන්නේ මේ OTG කේබල් එකක් කරා. ඒකයි කීබෝඩ් එකේ ඉන්නේ නැත්තේ. ඔයගොල්ලෝ තියෙන කීබෝඩ් එකෙන් කරන්න. මම මේ වීඩියෝ එක පැහැදිලිව පෙන්නන්න ඕන නිසා මම එහෙම කරලා තියෙන්නේ. හරි. මේකට සාමාන්‍යයෙන් විනාඩි 10ක 15ක අතර කාලයක් යනවා ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක සහ ෆෝන් එක තියෙන ෆැසිලිටීස් අනෝ. හරි. අපි බලමු කොහොමද මේකට අගාලා ඉන්ස්ටෝල් වෙන්නේ කියන එක. එහෙනම් දැන් ඔන්න අපේ කාල් ලිනක්ස් එක ඉන්ස්ටෝල් වෙලා දැන් ඔයගොල්ලෝ බලනවා ඇති කොහොමද මෙච්චර ඉක්මනට කාල් ලිනක්ස් එක ඉන්ස්ටෝල් වුනේ කියන එක. හරි. එතකොට මෙන්න මේකයි කියන්න තියෙන්නේ. මේ කාල් ලිනක්ස් එක ඉන්ස්ටෝල් වෙන්නේ කිසිම හැකින් ටූල් එකක් නැතුව. ඒ කියන්නේ මේක OS එක විතරයි. ඒ කියන්නේ මේක කාල් ලිනක්ස් කමාන්ඩ් ලයින් එක වැඩ කරන කමාන්ඩ් ලයින් එක තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. මේකේ කිසිම ටූල් එකක් ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. ඉතින් අඩු ගානේ Python software එකක් මේකේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේ හැමදේම ඔයගලන්ට අවශ්‍ය කරන විදිහට මුලින් ඉඳන් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. හරි. අපි මේ ටර්මිනල් එක ක්ලියර් කරමුකෝ. ක්ලියර් කරලා .start.start/kali.sh කියන එක රන් කරනවා. රන් කරලා පස්සේ අපිට kali ටර්මිනල් එක එනවා. හරි. මම ඒක ක්ලියර් කරගත්තා. දැන් අපි ඉන්නේ kali Linux එක ඇතුලේ. එතකොට දැන් අපිට මේ මෙතන තියෙනවා ප්‍රශ්නයක් නේ root එක එහෙම තියෙනවා cd root root directory තියෙනවා ls keyword එකේ directory වල කිසිම දෙයක් නැහැ. ෆයිල් ටික තියෙනවා විතරයි. හරි. එතකොට දැන් අපිට අපි හිතමුකෝ මේකට අපිට මොනවා හරි දෙයක් install කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට vim කියන text editor එක අපිට install කරගන්න ඕනේ කියලා හිතමුකෝ. ඒක කම terminal එකේ කරන්න යන tool එකක් නේ. ඉතින් අපි ඒක install කරලා බලමු. ඒක install කරනකොට අපි දන්නවා command එකක් තියෙනවා apt-get install vim.
හලා එන්ට කරාට පස්සේ ඩවුන්ලෝඩ්න්න ආන. හරි. එතකොට ඔය විදිහට ඩවුන්ලෝඩ්. එතකොට තව දෙයක් කියන්න ඕනේ. මේක විශේෂ දෙයක්. ඔගොලු මොන හරි දෙයක් මේක ඉන්ස්ටෝල් කරන්න කලින් අනිවාර්යෙන්ම අප්ඩේට් කරලා ඉන්න මේක රිපොසිටරි ටික. ඒකට ඔගොලු දන්නවද එක්ටොන් කමාන්ඩ් එක මොකද්ද කියන එක? ඉතින් මම මෙතන එක දෙන්නේ නැතුව තමයි ඉන්ස්ටෝල් කරේ මේක. ඒ වුණාට ඒක දීලා තමයි අපි කරන්න ඕනේ. අපි ඊළඟට ඒක ස්ටෙප් එකට යන්න. හරි. දැන් අපි කමාන්ඩ් ලයින් එක විතරක් ඉන්ස්ටෝල් කරගත්ත ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපිට මේකෙදි ග්‍රැෆිකල් යූස් ඉන්ටර්ෆේස් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඔව් අනිවාර්යයෙන්ම ග්‍රැෆිකල් යූස් ඉන්ටර්ෆේස් එකක් මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තමයි අපි VNC view එක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් අපිට පුළුවන් VNC view එක හරහා මේ කාල් ලිනක්ස් වලට ග්‍රැෆිකල් යූස් ඉන්ටර්ෆේස් එක අපි බලන්න පුළුවන්. අපිට එහෙම වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. ඉස්සලාම දැන් අපි Vim එක ඉන්ස්ටෝල් කරගත්තා. මම මේවා වැඩ කරන විදිය පෙන්නන්නම්. මේ දින Vim text edit එක. හරි. ඔය විදිහට tool ඕගොල්ලන්ට කැමති එමුතුම් MS console එක BFXX එතකොට ඒ වගේ framework ආමන දේවල් Python PHP ඒ හැමදේම ඔයගොල්ලන්ට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එකේ storage එක තියෙනවා නම් පුළුවන්. හරි. දැන් අපි කරන්න යන්නේ මේක update කරගන්න යන්නේ ipt-get update. update වුණාට පස්සේ මේකවත් ටිකක් වෙලා යන්න පුළුවන් සමහර විට. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් අතර වෙලාවක් යන්න පුළුවන් ඔයගොල්ලන්ගේ internet speed ෆෝන් එකේ performance අනුව. ඉතින් අපි බලන්න මේක update වෙනකම්. හරි. අපි හිතුව තරම් ලොකු වෙලාවක් ගියේ නැහැ. ඒක update වෙන්න. හරි. දැන් අපි කාල් ලිනක්ස් command line එක අපේ ෆෝන් එකට දාගෙන ඉවරයි. එහෙනම් දැන් අපි ඊළඟ step එකට යන්නයි හදන්නේ. ඒකට මම මෙතනින් back වෙනවා. back වෙලා මම ආයනවා and linux කියන software එකට. නැත්නම් and linux කියන app එකට. ඊළිය වල මෙතන තියෙන මේ ඊළි තුන තියෙන icon එක click කරලා මම යනවා desktop environment වලට. ඒක ගියාට පස්සේ අපිට දැන් පුළුවන් desktop environment එක install කරන්න. ඒක මම මුලින්ම choose කරනවා kali linux තමයි මට අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ මට කියනවා තෝරන්න කියලා desktop environment එක මොනවද එන්න ඕනි කියන එක. අපි දන්නවා ගොන මේ KDE හරි ඔන්න වගේ නමක් තියෙනවා. ඒ කියන්නේ desktop environment එනවනේ කීකේ. ඉතින් මේ ෆෝන් එකට එන desktop environment එක තමයි මෙතන තියෙන්නේ මේ තියෙන. ඒකෙන් මම මේ පළවෙනි එක recommend කරලා තියෙන එක තෝරනවා. තෝරලිවලා මෙතනින් ආපහු දීලා පල්ලෙහාට යනවා. ඊට පස්සේ මම ආයි command එක copy කරගන්නවා. copy කරනකොට මගේ add එක close කරන්න. හරි. ඊට පස්සේ ආයි launch කරනවා. launch කරනකොට launch වෙන්නේ මම අපි දැන් exit උනේ කාල් ලිනක්ස් වලින් දගෙන. එතකොට එතරම් තමයි අපිට එන්නේ. දැන් අපි මෙතෙන්දි කරන්න ඕනේ මේ විදිහට අර copy කරගත්ත command line එක paste කරන්න ඕනේ. මේ විදිහට paste කරගන්නවා. paste කරගෙන enter ගෙබ්බුවට පස්සේ අපිට ඒ desktop environment එක install වෙනවට අමතරව VNC server එකක් මේකේ auto configuration එකක්. ඒ කියන්නේ අපිට VNC viewer එක හරහා බලන්න පුළුවන් VNC server එකක් මේකේ configuration වෙනවා. ඒක automatically සිද්ධ වෙනවා. මේක යන process එක අතරතුර ඔයගලන්ට මොකක් හරි error එකක් ආවොත් අනිවාර්යයෙන්ම ලෑන් comment කරන්න. මේක ටිකක් වෙලා යන වැඩක්. සාමාන්‍යයෙන් කලින් ඒවට ගියපු වෙලාවට වඩා විනාඩි 10ක් 15ක් වගේ වැඩිපුර වෙලාවක් යන්න පුළුවන්. හරි අපි බලමු කොච්චර වෙලා යනවද කියලා. අපි මේක install වෙලා ඊළඟ step එක වෙනකම්, ඒ කියන්නේ keyboard එක තෝරන step එක වෙනකම් අපි පොඩ්ඩක් බලන් ඉමු. හරි. ඔන්න දැන් අපි අපේ පළවෙනි configuration step එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි configuration කරන්න ඕනේ අපේ keyboard layout එක මොකක්ද කියන එක. ඉතින් මෙතන ගොඩක් වර්ග තියෙනවා. ඉතින් උගල හැමෝම පාවිච්චි කරන්නේ English US කියන එකනේ. ඉතින් මම එක type කරලා එතන enter ඔබනවා. ආයෙත් දෙන්න. දුන්නා පස්සේ confirm කරලා ආපහු දුන්නාට පස්සේ මෙතන අහට ආයි step ටිකක් යනවා. ඊට පස්සේ එනවා VNC server එක configuration කරන්න. එතකම් මේක හැම දිගටම configuration වෙයි. හරි. අපි එතෙන්ට නිකන් චුට්ටක් ඉමු.
හරි ඔන්න ඊළඟ ස්ටෙප් එකට අපි ආවා දැන් තියෙන අපේ VNC server එකේ password එක configuration කරන්න ඔයගොල්ලෝ මෙතනට කැමති password එකක් දෙන්න එක ඊට පස්සේ verify කරන්න හරි දුන්නාට පස්සේ අහනවා would you like to enter a view only password කියන එක ඒකට අපි no දෙනවා ඊළඟ enter කරනවා හරි එතනින් එහාට අපේ සම්පූර්ණ වැඩ ටික ඉවරයි දැන් අපි desktop environment එක මේකට හා linux වල එකේ desktop environment එක අපේ terminal එක හරහා install කරගෙන ඉවරයි හරි ඊට පස්සේ බාන අන්තිමට කියලා දෙනවා a vnc server is already running as a :1 කියලා :1 කියන්නේ ඒක තමයි vnc server එකේ port එක වෙන්නේ හරි දැන් අපි මෙතනින් මේ වැඩේ ඉවර වෙච්ච හින්දා මෙතන බැක් යනවා හරි දැන් ඔන්න අපි හෝම් එකට ආවා දැන් යන්න ඕනේ VNC viewer එකට ගිලිවලා මම මේ කලින් හදාගත්ත එක අයින් කරනවා හරි දැන් දින ප්ලස් බටන් එක ක්ලික් කරලා දැන් ටයිප් කරන්න local host කියලා ඊට පස්සේ colon එක තියලා ඔයගොල්ලෝ පළවෙනි පාට මේක කරනවා නම් ඔයගොල්ලෝ මෙතන එක ටයිප් කරන්න ඕනේ මම මෙතන දැන් කීප වතාවක් කරලා මම මෙතන මේ configuration පොඩ්ඩක් වෙනස් කරලා තියෙන නිසා මම මෙතන දැනට මම configuration කරපු port එක 11 විදිහට දෙනවා. ඔයගොල්ලෝ දෙන්න ඕනේ එක විදිහට. මම යට ඉස්සලා පෙන්වන එක කියලා වැටෙනවා. මේ විදිහ දෙන්න ඕනේ. දිල මෙතන දෙන්න කියලා දෙනවා. මම දෙනවා cybersl කියලා දෙනවා. cybersl කියලා දීලා මම create දෙනවා. ඊට පස්සේ මෙතන connect කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ නම් unprotected connection කියලා. මොකද මේක local host එකේ http connection එකක් යන හින්දා. ඊපස්සේ okay දෙන්න. ඊට පස්සේ password එක අහනවා. මේ password එක තමයි අපි කලින් අර configuration කරපු password එක. හරි ඒක දෙන්න ඕනේ මෙතෙන්ට මම දෙනවා. 3456 මම දුන්නේ දීලා. මම connect කරනවා. connect කරලා ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කාල linux එකගෙනවා. මෙතන use default config කියන එක දෙන්න. click කරන්න. මෙතන මෙහෙම ඔයගලන්ට මෙහෙම මවුස් එක අරන් ඇවිල්ලා මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. එතකොට මෙතන ඩිස්කනෙක්ට් කරන්න මෙහෙම ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම කියන්න ඕන වැදගත් දේනවා මේ කිසිම ටූල් එකක් ඉන්ස්ටෝල් වෙලා ඉන්නේ නැහැ. ඔයගලන්ට හැමදේම මෙතන ඉන්ස්ටෝල් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පල්ලෙහා තියෙන ටර්මිනල් එක මෙහෙම අරන් ගිහිල්ලා ඔයගලන්ට ටර්මිනල් එක ඕපන් කරලා මම පුළුවන් මෙතන VNC server එකට ටයිප් වෙන්න මේ විදිහට කීබෝඩ් එක මෙතනින් ගන්න පුළුවන් අරගෙන ඔයගලන්ට ඕන එක මම මෙතන ටයිප් කරලා දෙන්නම් ඔයගලන්ට බලන්න පුළුවන් මේ විදිහට wget එක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ට මේකේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ හිතනවා නම් මේකෙන් Wi-Fi වගේ හැක් කරන්න එහෙම කරන්න පුළුවන් කියලා. ඔව් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පොඩි ප්‍රශ්නයක් තියෙන නම් මේකට මේ internally එන Wi-Fi adapter එක නැත්නම් මේ ෆෝන් එකේ තියෙන Wi-Fi adapter එක මේකේ support කරන්නේ නැහැ. ඉතින් ඒකට මොකක් හරි solution එකක් හොයාගන්න වෙනවා අපිට ඒ වැඩේ කරන්න නම්. ඉතින් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් TP-Link ලාගේ හරි alpha card එකක් හරි alpha card Wi-Fi adapter එකක් හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් try කරලා බලන්න. මම ළඟ නම් ඒ දෙකක්වත් නැහැ ඉතින්. ඒ නිසා ඒක try කරලා බලන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ කෙනෙක්ව හරි try කරා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාලා කියන්න කොහොමද කියලා. මේ විදිහට ඔයගලන්ට පුළුවන් IF config ගේම මේකේ තාම වැඩ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකේ ටිකින් ටික මේකට එක එක ටූල් ඉන්ස්ටෝල් කරලා මේකේ පැකේජස් ඉන්ස්ටෝල් කරලා ඔයගොල්ලෝ මේක ඩෙවලොප් කරගෙන යන්න ඕනේ දිගට. හරි ඉතින් අදට ගෙන ආපු වීඩියෝ එක මෙච්චරයි. මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයගලන්ට පුළුවන් මොකක් හරි වැරද්දක් තිබ්බොත් නැත්නම් මොනවා හරි කරගන්න බැරි වුණොත් බලලා කමෙන්ට් එකක් දාන්න.
අනිවාර්ය මම රිප්ලයි කරලා ඔයාලට උදව් කරනවා මේක කරගෙන යන ඉස්සරහට. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕනේ ඔගොල්ලන්ට මේ වගේ හදලා තියෙන වෝල් පේපර් එකක් මම පල්ලෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලා කැමති නම් ඩවුන්ලෝඩ් කරගන්න, සෙට් කරගන්න ඔයාලගේ වෝල් පේපර් එකට. හරි, එහෙනම් අදට ගෙනාපු වීඩියෝ එක මෙච්චරයි. යන්න කලින් ආයි කියන්න, තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා. එහෙනම් ජීවිතේ ජය වේවා.